විනාඩි 5ක් ඇතුළත විසඳන්න පුළුවන් ප්‍රශ්නය දවස් 5ක් ගිහිල්ලත් මෙතුමල්ලට විසඳන්න බැරි උනේ මෙතුමල්ල දන්නවා මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව කියලා. මෙතුමල්ල දන්නවා මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ඇමතිවරු කියලා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මෙතුමල්ල විසඳන්නේ. මේක එක අමාත්‍යවරයෙක් නෙවෙයි මේ පිළිවෙද එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු මන්ත්‍රීවරු මේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ වහන්න මේ වසදීපු ප්‍රශ්නේ වහන්න අද ජනතා විමුක්ති පෙරමුණ පවා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එදා 2015 ආණ්ඩුවට සහයෝගය දීපු ඒ කණ්ඩායම නැවත එකතු වෙලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මර්ධනය ගන්න. අපි දැක්ක සුනිල් හඳුන්නේති මැතිතුමා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා එතුමා අහනවා එදා උද්ඝෝෂණයට ඔබතුමාල්ල ආවනම් ඇයි කිරි බිව්වේ කියලා. දැන් කොහේද කියලා තියෙන්නේ උද්ඝෝෂණයට එන අයට කිරි බොන්න එපා කියලා කොහෙද තියෙන්නේ? අපි කරේ නේ උපවාසය. අපි කරේ උද්ඝෝෂණය. හැබැයි ඒකට වසදාල කිරිපැකට් දීපු අය සුනිල් හඳුන්නේත් ඉඳ හොඳයි. හැබැයි කිරි බීලා හොස්පිටල් එකට ගිහිපු රෝහල් ගත වෙච්ච ඒ ජනතාව තමයි වැරදිකාරය. මේක මේක හරියට අර කැකිල්ලේ රජතුමාගේ තීන්දුව වගේ තමයි සුනිල් හඳුන්නේත් මැතිතුමාගේ තීන්දුවත් අපිට පේන්නේ. කිරි පැකට් එක වසදාල දීපු කෙනා හොඳයි බීපු කෙනා වැරදි. අද අපිට මතක් වෙන ඉතා ප්‍රසිද්ධ සින්දුවක් තියෙනවා අර මලිට්ට ගහද්දී චංචලාය යඬන්නේ කියලා. මට අහන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ගහද්දී ඇයි සුනිල් මැතිතුමනි ඔබතුමන්ට ඔබතුමා අඬන්නේ කියලා. ස්තුතියි.